සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දිනක් තුල තහවුරු කළ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ ආසාදිත මරණ 48ක් තහවුරු කළා. කෙසේ වෙතත් ඊයේ දිනේ තුල කිසිදු ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. එම ආසාදිත මරණ වලින් 25ක් පිරිමි පුද්ගලින් වන අතර සෙසු 23 දෙනා කාන්තාවන්. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ අතරින් 18 දෙනෙකුම නිවසේදීම මියගොස් ඇති අතර එක් අයෙකු රෝහල්ගත කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. ගෙදරදී මාතා වුණ මරණ පිළිබඳව අපි සොයා බැලුවා. එයින් වැඩිපුර ප්‍රතිශතයක් ඇත්තටම අවුරුදු 60ට වැඩිපුර ඉන්න අය. ඉදිරියට ලැබෙන්න තියෙන එන්නත් වලින් අපි මින්පසු ප්‍රථමයෙන්ම එන්නත් කරණය කරනු ලබන්නේ අවුරුදු 60ට වැඩිය සිටින මහ ජනතාවට, වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටියන්ට. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හැටන් ප්‍රදේශයේදී මේගේ COVID-19 ආසාදිතයෙකුගේ දේහයක් භූමදානය සඳහා මඩකලප ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන ගිය වාහනයකට ආරක්ෂාවට ගිය වෑන් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අද උදැසන 7:30ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනාවත්ත ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් එම වෑන් රථයේ ගමන්ගත් හැටන් පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු 55 හැවිරිදි කෑගල්ල පින්දිනේ පදිංචිකරුවෙක්. අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු සහ මේගිය පුද්ගලයාගේ ඥාතීන් තුන්දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. මූලික ප්‍රතිකාර වලින් අනතුරු ඉන්පස් දිනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරුණේ නාවලපිටිය මහ රෝහලටයි. මේ අතර භූමදානයට රැගෙන ගිය මලසුර ගිනිගත් හේන පොලිසිය මැදිහත් වීමෙන් මහනුවරට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශින් අද ආසාදිතයන් 175 දෙනෙකු හඳුනා ගන්නා. ඒ පෙරේදා එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 220ක ප්‍රතිඵල අනුවයි. භගවන්තලාව, මෝරාවත්ත, කිලානිවත්ත, ලින්ස්ටඩ් වත්ත සහ තිලරිවත්ත ප්‍රදේශවලින් ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතර ළමුන් 5 දෙනෙකු දවන බවයි සෞඛ්‍යංශ පැවසුවේ. මොවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. තලවකැලේ පොලිස් ස්ථානයේ සානාධිපතිවරයා COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවර ගත්තේ. COVID-19 මර්ධනය සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඊයේ දිනේ පමණක් ඇස්ට්‍රාසෙනකා කොවිෂිල් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලින් 501 දෙනෙකුට ලබා දී ඇති අතර මේ වන විට එම දෙවන මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 351,459ක්. දැනට වර්ග දෙකක එන්නත් එකම පුද්ගලයෙකුට ලබා දෙන්න අපි අවසර ලබා දීලා නැහැ. එකම වර්ගයේ එන්නතක් පමණයි මේ මාත්‍රා දෙකක් එනවනම් ලබා දෙන්න අවසර ලබා දීලා තියෙන්නේ. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ පුද්ගලින් 38,947 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 930,573ක්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාවද මේ වන විට පුද්ගලින් 64,986 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. ස්පුට්නික් වී එන්නතේ දෙවනි මාත්‍රා 15,000 අපට ලබන සිකුරාද ලැබෙන්න නියමිතයි. එය ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ මීට පෙර ස්පුට්නික් වී එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දුන් 15,000ට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රා 50,000ක් තොගයක් ඒ සමග ලැබෙන්න නියතයි. එය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන ව්‍යාපාරය සඳහා යොදා ගන්නවා. ඊට අමතරව චීනයේ නිෂ්පාදනය කරන සිනෝෆාම් එන්නත් 110,000ක් හෙට දවසේ ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි. එය දෙවන මාත්‍රාව හැටියට යොදා ගන්නත්, ඒ වගේම දිස්ත්‍රික්ක 12ක අලුතෙන් එන්නත් කරන ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න අප සැලසුම් කරලා තියෙනවා. දින 14ක් ඇතුළත දකුණු ඇමරිකානු රටවල් සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති ගුවන් මගින්ට මෙරටට ඇතුළු වීමට අවසර ලබා නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. මීට අමතරව ඉන්දියාවේ සහ වියට්නාමයේ දින 14ක් ඇතුළත සංචාරය කර ඇති ගුවන් මගින්ට මෙරටට ඇතුළු වීමට පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි එම අධිකාරිය සඳහන් කළේ. අම්බලන්ගොඩ බටපොල ඉලුක්පිටිය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව COVID-19 සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කිරීමෙන් සිටි පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත්තා. ඒ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමකදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සහ බටපොල පොලිසිය නිලධාරීන් එම සානෙට යන විටත් ඔවුන් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් සිටියේ මෙලෙසින්. පියාපංචයක් රහිත පුද්ගලයෙකුගේ ඖෂධ වට්ටෝරුවක් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකින් බැහැරව සකස් කරලා නිසිට බොන්න දෙන්න බැහැ. ඒක යහන්නේ නැති හින්දා අපි මේ වෙලාවේ තුමම අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙනවා ඉදිරි කටයුතු කිරීම සඳහා.